දිනවල විජේකලා මහේශ්වරන් හිටපු රාජ්‍ය ඇමතිනිය කොටි සංවිධානයේ නැවත ක්‍රියාත්මක විය යුතු බවට කළ ප්‍රකාශය නිසා මහත් ආන්දෝලනයක් හටගත්තා. එම නිසා ඇයට රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වුණා. විජේකලා මහේශ්වරන් මන්ත්‍රීවරියට එරෙහිව යාපන කෝපායි පොලිස් බල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පෝස්ටර් අලවා තිබෙනවා. සිවසේනා සංවිධානය නමින් හැඳින්වෙන සංවිධාන විසින් මෙම පෝස්ටර් අලවා ඇති අතර එහි සඳහන් වන්නේ යාපන පුන්කුඩතිව් ඝාතනය කළ විද්‍යා ඝාතකයින් ආරක්ෂා කර රුපියල් කෝටි 50කට ඇමතිකම අතහැර විජේකලාට කුමන මන්ත්‍රී පදවියද යනුවෙනි. විද්‍යා ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වූ සිවිස් කුමාර් නැමැත්තා ආරක්ෂා කරමින් කොළඹ දක්වා යෑමට උදව් කිරීමට විජේකලා මහේශ්වරන් මන්ත්‍රීවරිය එවකට දැඩි උත්සාහයක යෙදුණු බවටත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50ක මුදලට ඇමති පදවිය අතහැර දැමූ හේයින් එවැනි අයකුට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද නොලැබිය යුතු බව සිවසේනා සංවිධානයේ මගින් අදාළ පෝස්ටරයෙන් දැනුම් දී ඇති බවට කෝපායි ප්‍රදේශවාසීන් පවසනවා. විද්‍යා ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂි කුමාර් හෙවත් සිවිස් කුමාර් එරෙහිව පසුගිය වසරේදී විභාග කෙරුණු නඩුවේදී සාක්ෂි ලබා දෙමින් ගම්වාසීන් විසින් තමන්ව විදුලි කණුවක බැඳ පහර දෙනු විට එම ස්ථානයට පැමිණ තමා මුදාගත්තේ විජේකලා මහේශ්වරන් ඇමතිවරිය බවත් ගම්වාසීන්ගෙන් බේරාගෙන තමන්ගේ පවුලේ අය වෙත බාර කිරීමෙන් අනතුරුව ඇය එම ස්ථානයෙන් පිටව ගිය බවත් ප්‍රකාශ කර තිබෙනවා. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට නම් පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබ්බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.